රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරින් ලැබුණු තොරතුරු මත අම්පාර පොලිසිය නිලධාරින් කණ්ඩායමක් 16 හැවිරිදි මෙම බාලවයස්කරු අත්අඩංගුවට ගත්තා. ඔහු ජාතික තව්හිද් ජමාත් සන්නිධානයේ දෙවනියා ලෙස කටයුතු කළ නව්ෆර් මෞලවි නැමැත්තාගේ පුතෙකු වනවා. බද්දියන්නව අරක්‍යාල කැකුණකොල්ල පදිංචි මෙම බාලවයස්කාර තරුණයා සහරන්ගේ නුවර එළිය පුහුණු කඳවුරේදී පුහුණුව ලබා ඇති අතර එම ත්‍රස්ත සන්නිධානය මගින් ඔහුට අබු හසාම් යන අන්වර්ථ නාමය ලබා දී ඇති බවයි පරීක්ෂණවලදී හෙළිව තිබෙන්නේ. ඔහුට පළමු පුහුණුවෙන් පසුව විශේෂ පුහුණුවක්ද ලබා දී ඇති බව පැවසෙනවා. 2018 ඔක්තෝබර් මාසයේ මම තාත්තා එක්ක උදේ ගමනක් ගියා. අපි හවස 4:30ට විතර එහෙට ගියා. එහෙ තව 30 දෙනෙක් විතර හිටියා. පහුවදා උදේ අපිව ඇහැරවලා නව්ෆර් මෞලවි හස්තින් අපිට T56 තුවක්කුවක් ක්‍රිස්ටල් එකක් බෝම්බ ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා පුහුණුවක් ලබා දුන්නා. අන්තිමේදී දියුරුම් දීලා ඒගොල්ලෝ මට නමක් දුන්නා. මේ අතර මෙම ත්‍රස්ත සංවිධානයේ සමාජිකයන් කොටු කර ගැනීම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අංශ සඳහන් කළා. ඊයේ දිනේද ජාතික තව්හිද් ජමාත් සහ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් යන සංවිධානවල ක්‍රියාකාරී සමාජිකයන් ලෙස කටයුතු කළ 3 දෙනෙකුද අත්අඩංගුවට ගැනුණා. ඔව් ඒ වගේම අද අම්පාර පොලිස් ස්ථානයෙන් අත්අඩංගුවට ගැනීමක් කළා. ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රබලයෙකු වන නව්ෆර් මෞලවි නැමැති පුද්ගලයාව මේ වන විට ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ රඳවා තබාගෙන විමර්ශන සිදුවෙනවා. මේ නව්ෆර් මෞලවිගේ පුතෙක් අද අත්අඩංගුවට ගැනීමට මෙලෙස කටයුතු කළා සැකකරු මොහමඩ් නව්ෆර් අබ්දුල්ලා නැමැති පුද්ගලයෙක්. අරක්යාල කැකුණගොල්ල කියන ලිපිනේ පදිංචිකරුවෙක් මේ අද අත්අඩංගුවට පත්වෙච්ච මේ පුද්ගලයා වයස අවුරුදු 16 පුද්ගලයෙක්. ඒ අනුව මේ ත්‍රස්තවාදී කණ්ඩායම ඔවුන්ගේ දරුවන් මරාගෙන මැරෙන අවස්ථාවන් වලට සම්බන්ධ කරගෙන තිබෙනවා පමණක් නෙවෙයි ඔවුන්ගේ දරුවන්ට මෙලෙස මේ පුහුණුවෙන් පවා ලබා දීලා තියෙන බවට මේ අනුව සක්සුදක්සේ පැහැදිලි වෙනවා.